අපි බරාඩු කරගන්න ගොඩාක් විදියට දුක් විඳිනවා, මහන්සි වෙනවා. පෑගනම් ජිම් එක එක්සර්සයිස් කරනවා, කෑම් පාලනය කරනෙත් අපිට රිසල්ට් එන ගොඩාක් කල් යනවා. හැබැයි අලුත් සුවා ගැනීම වලට අනුව පුරුදු කීපයක් තියෙන අපිට බර ඉතාම ඉක්මනින් අඩු කරගන්න පුළුවන්. මේ දේවල් ටෙස්ට් කරලා ප්‍රූව් කරලා තියෙන හොඳ රිසල්ට් තියෙනවා කියලා. Hi, welcome to Jiho Talks. මේ වගේ අලුත් දේවල් මිස් නොකර දැනගන්න ඕන නම් ප්ලීස් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම පල්ලෙහා තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. පළවෙනි ක්‍රමේ තමයි වතුර බොන්න ෂෙඩියුල් එකක් හදාගන්න. හැමෝම කියන පුළුවන් තරම් වතුර බොන්න කියලා. ඇත්තට මේකට ලොකු හේතුවක් තියෙනවා. වතුර බීම වැඩි කිරීම තමයි ඉෆෙක්ටිව්ම විදිය බර අඩු කරගන්න පුළුවන්. වතුර බොද්දී ඔයගලගේ ඇඟේ කැලරි බර්න් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම ඔයගලන්ට බඩගිනි වෙන්නේ අඩුවෙන්. මේ දේ අමාරුයි ටිකක් මතක තියාගන්න. හැබැයි මම අද ඔයගලන්ට ෂෙඩියුල් එකක් කියලා දෙන්න. ඔයගොල්ලෝ මේක හරියට මාසයක් ෆලෝ කරලා බලන්න ඔයගලන්ට ලොකු රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙයි. මුලින්ම ඔයගොල්ලෝ උදේට නැගිට්ටාම වතුර වීදුරු දෙකක් බොන්න. මේකට ලෙමන් හැරි ලයිම් හැරි ඇඩ් කරලා බොන්න. එතකොට ගොඩාක් ඉෆෙක්ටිව්. මේකෙන් ඔයගලන්ගේ මුළු ඇඟම හයිඩ්‍රේට් කරනවා. ඒ වගේම කැලරි බර්න් වෙන මෙටබොලිසම් එක වැඩි කරනවා. ඊට පස්සේ දවල් ආහාර වේල ගන්න කලින් වතුර වීදුරුවක් බොන්න. මේකෙන් ඔයගලන් කන ප්‍රමාණය අඩු කරනවා. මොකද ඔයගොල්ලෝ වතුර වීදුරුවක් පිව්වම කන්න කලින් ඔයගලන්ගේ බඩ පිරිලා. ඊට පස්සේ ලන්ච් එක අරන් ඉවර වෙලා වතුර වීදුරු දෙකක් බොන්න. මේකෙන් ඔයගලන්ගේ ඩයිජෙස්ටිව් ප්‍රොසෙස් එක වැඩි කරනවා. ඊට පස්සේ හවස 4ට වගේ තව වතුර වීදුරුවක් බොන්න. අන්තිමට ඔයගලන්ගේ ඩිනර් එක ගන්න කලින් වතුර වීදුරුකුයි ඩිනර් එක අරන් ඉවර වෙලයි වතුර වීදුරුවක් බොන්න. මේ දේ කළා බලන්න මාසයක් විතර අනිවාර්යයෙන්ම ඔයගලන්ට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙයි. දෙවෙනි ක්‍රමේ තමයි සුවඳ බලන්න ග්‍රීන් ඇපල් හරි කෙසෙල් වල හරි කන්න කලින්. අනිවාර්යයෙන්ම ඔයගලන්ට මේ දේ අහුවම් පිස්සු අයිඩියා එකක් කියලා හිතෙනවා ඇති. මටත් මුලින්ම හිතුණා. හැබැයි ඇත්තටම හොඳ රිසල්ට් තියෙනවා. මොකද මේ දේ ප්‍රූව් කරලා තියෙනවා. මෙහෙම සුවඳ බැලුවාම ඔයගලන්ට බඩගිනි වෙන්නේ අඩුවෙන්. ඒ වගේම කන්න හිතෙන්නේ පොඩ්ඩයි. මේ දේ ડોක්ටර් ඇලන් හර්ෂ් ප්‍රූව් කරලා තියෙනවා. ඉතින් ඔයගලන්ටත් පුළුවන් මේ දේ මම බොරුද කියන්නේ කියලා බලන්න ගූගල් සර්ච් කළා. මේ යාගේ රිසර්ච් එකේදී සමහරක් අය මාස 6ක් වගේ කෙටි කාලයක් ඇතුළත කිලෝ 50ක් වගේ ප්‍රමාණයක් බර අඩු කරගෙන තියෙනවා. තුන්වෙනි ක්‍රමේ තමයි කෑමවල පින්තූර ගන්න. මේකත් ටිකක් පිස්සු අයිඩියා එකක්. ඒත් ඔයගොල්ලෝ පිච්චර්ස් අරන් තියාගත්තාම ඔයගොල්ලෝ කන කෑමවල ඔයගොල්ලෝ ඊළඟ සැරේ කද්දී ඔයගොල්ලෝ දෙසරයක් හිතනවා. මේ කෑම එක කොච්චරක් හෙල්තිද, ඔයගොල්ලන්ගේ ඇඟට මොන කොච්චර කැලරි තියෙනවද, ඒ වගේ ඔයගොල්ලෝ දෙසරයක් හිතනවා ඊළඟ සැරේ කන්න කලින්. මේක ගොඩාක් උදව් වෙනවා ඔයගොල්ලන්ගේ ඊටින් හැබිට් වෙනස් කරගෙන ඔයගොල්ලෝ පෙළඹෙනවා නැචරල් ෆුඩ් කන්න ජංක් ෆුඩ් වෙනුවට. හතරවෙනි එක තමයි බ්ලූ ප්ලේට්ස් වලින් කන්න ගන්න. බ්ලූ ප්ලේට්ස් වලින් කද්දී ඔයගොල්ලන්ගේ බර ගොඩාක් අඩු වෙනවා. මොකද ඔයගොල්ලන්ට බඩගිනි වෙන්නේ අඩුවෙන්. මේක සයන්ටිෆිකලි ප්‍රූව් කරලා තියෙනවා. හැබැයි කවදාවත් රෙඩ් ඔරෙන්ජ් යෙලෝ කියන ප්ලේට්ස් වලින් කන්න එපා. මොකද ඒකෙන් වෙන්නේ අනිත් පැත්ත ඔයගොල්ලන්ගේ බඩගින්න වැඩි වෙනවා. ඔයගොල්ලෝ අතින් පොඩ්ඩක් නොටිස් කරන්න, ගොඩාක් ජංක් ෆුඩ් රෙස්ටෝරන්ට් යූස් කරන්නේ රෙඩ් ඔරෙන්ජ් යෙලෝ කියන කලර්ස්. මොකද ඒකෙන් බඩගින්න වැඩි වෙනවා. හොඳම එක්සාම්පල් එක තමයි බර්ගර් කින්, KFC, පීසා හට්, මැක්ඩොනල්ඩ්. මේ හැම රෙස්ටෝරන්ට් එකම යූස් කරන්නේ මේ රෙඩ් ඔරෙන්ජ් යෙලෝ කියන කලර්ස්. පස්වෙනි එක තමයි දෙයට බිත්තර දෙකක් කන්න. ඔයගොල්ලෝ දන්නවා බිත්තරවල තියෙන පියෝ ප්‍රෝටීන්. මේක උදව් කරන ඔයගලන්ගේ බඩ ෆුල් කරගන්න. ඒ වගේම ඔයගලන්ට බඩගිනි වෙන්නේ ගොඩාක් අඩුවෙන්. ඒ වගේම ඔයගලන්ගේ ඇඟේ කැලරි බර්න් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම ෆැට් බර්නින් ප්‍රොසෙස් එකත් වැඩි වෙනවා. ඊට අමතරව ඔයගලන්ට ඉතාම ඉක්මනින් ඔයගලන්ගේ බෙලි ෆැට් බර අඩු කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මාසයක් උදේට බිත්තර දෙකක් කෑවම ඔයගලන්ගේ ඇඟට වෙන අරුම් පුදුම වෙනස දැනගන්න ඕන නම් දකුණු පැත්තේ තියෙන ලින්ක් එක ක්ලික් කරලා මගේ මේ වීඩියෝ එකත් බලන්න. හයවෙනි ටිප් එක තමයි හිමින් හොඳට හපලා කන්න. අපි හැමෝම බිසි, ඉක්මනට කන්න තමයි අපි ට්‍රයි කරන්නේ. හැබැයි මේකෙන් නොදෙනවත්ම අපේ බර වැඩි වෙනවා. අපි හිමින් හොඳට හපලා කෑවහම අපේ බර ගොඩාක් අඩු වෙනවා. මොකද ඒක උදව් කරනවා අපේ කෑම හොඳට දිරවන්න. මේක ඇමරිකාවේ හෙල්ත් ඩිපාර්ට්මන්ට් එක ටෙස්ට් කරලා ප්‍රූව් කරලා තියෙන්නේ. ඉතින් අඩුම තරමේ විනාඩි 20ක්වත් ගන්න එක මීල් එකක් කන්න. ඉතින් ඔයගොල්ලෝ මේ දේවල් ට්‍රයි කරලා බලන්න. ඔයගලගේ රිසල්ට් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ මොන හරි අලුත් දෙයක් මගේ වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා නම් ප්ලීස් මගේ වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්න.
එවගේම ඔගල තාම් මගේ චැනලකට සබස්ක්‍රයිබ් කරලා නැත්නම් ප්ලීස් මාව සබස්ක්‍රයිබ් කරන්න. මේ වගේ තව වීඩියෝ එකක් අරන් මං ආයෙ හම් වෙන්න. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්ක මෙච්චර වෙලා හිටියට thank you. ඔයගලන්ට සුබ දවසක්.